ඇත්තටම හොඳ මිනිහෙක් සංජීව ඉදිරිමාන්න අංක 4 පොට්ටුවෙන් විශේෂයෙන්ම මේ රාජිත සේනාරත්න මැතිතුමා අරගලයෙන් පස්සේ දීර්ඝ කාලයක් තිස්සේ මමයි එතුමයි නියෝජනය කරපු පක්ෂයේ නායකයාට කිව්වා ලොකු බැරෑරුම් තත්ත්වයක් රටේ තියෙනවා මේ රට ඉදිරියේදී යමක් වෙන්න නම් අපි සියලු දෙනාම එකතු වෙලා රට කොට දාන කාර්යය කරන්න ඕනේ මං හිතන්නේ එතුමට මතක ඇති. ඕක කියනකොට මමත් ඒ අවස්ථාවේ හිටියා. හැබැයි අපි තේරුම් ගත්තා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා කවුරුත් නැති වෙලාවක රට ගිනි ගන්න වෙලාවක මන්ත්‍රීවරුන් පාරේ මාරන වෙලාවක ඒ වගේම ගමට එන්න තිබිච්ච භීෂණයක් ගමේ නියෝජනය කරපු ඒ වෙලාවේ පාලක පක්ෂයේ උදවියගේ ගෙවල් විතරක් නෙමෙයි ජීවිත අවදානමක් තියෙනකොට රට බාර අරගෙන පාර්ලිමේන්තුව ගිනි තියන්න යනකොට ඒ වගකීම බාර අරගෙන රටේ සාමය ඇති කළා කාටත් හොඳින් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කරන් පස්සේ අපි නිරන්තරයෙන්ම අපි හිටපු පක්ෂේ නායකයාට කිව්වා අපි මෙතුමට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න ඕනි කියලා. නමුත් එතුමට තිබුණා ලොකු හදිස්සියක් රටේ ජනාධිපති වෙන්න. අද ඔක්කොම ජනාධිපතිලා ගොඩාක් අය දැන් ආපහු ඉන්නවා මේ මැතිවරණේ. දැන් අද අමුතු සෙල්ලමක් පටන් අරන් ඉන්නවා. සමහර ව්‍යාපාරිකයෝ ප්‍රධාන තලයට පත් වුණාම ඒ අය කල්පනා කරනවා කොහොමද පාර්ලිමේන්තුවට මොන ක්‍රමයකට හරි ඇතුල් වෙලා කොච්චර සල්ලි තිබුණත් බලය නැත්තම් වැඩක් නැහැ කියලා දැන් අමුතු වැඩ පිළිවෙලක් අරගෙන යනවා. නමුත් මිත්‍රවරුනි අද අපි සියලු දෙනාම අවබෝධ කරගත යුතු කාරණය තමයි මේ රටේ රනිල් වික්‍රමසිංහ නායකතුමා එදා අමාරුවෙන් විසඳපු ආර්ථික අර්බුදය රටේ එහෙම්මම තියෙනවා. මේ ගැන කිසි කෙනෙක්ගේ අවසානමක් නැහැ. අනික අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු ඒ ලෝකයේ තියෙන කුඩාම කැබිනට් මණ්ඩලේ කියලා කියාගන්න අය ඒ ගැන වචනයක්වත් දැන් කතා කරන්නේ. තෙල්මිල ගැන නොයෙකුත් කතා කියවූ එතුමා අද සභාපති දාලා කියනවා මේ ඉස්සර කරපු වැඩ නිසා තෙල්මිල අඩු කරන්න බැහැලු. දැන් නිදහසට කාරණා හොයනවා. මේගොල්ලෝ නොයෙකුත් විදිහේ පොරොන්දු හැම ජාතියකම පොරොන්දු රටේ ජනතාවට දීලා තියෙන්නේ. ඒවෙන් ඒගොල්ලන්ට ගැලවෙන්න බැහැ. මං හිතන්නේ මේ රටේ ඉතිහාසයේ ජනාධිපති හැටියට පත් වෙලා අඩුතරමේ තමන්ගේ සැලැස්ම ජනාධිපති ධූර කාලයේ අවුරුදු 5 තුල රට වෙනුවෙන් තියෙන සැලැස්ම මොකද්ද කියලා කියන්නේ නැතුව ජනාධි පාර්ලිමේන්තුව අමතන්නේ නැතුව දවස් 4න් ආණ්ඩුව විසිරුවලා දැම්මා. මොකටද ඒ හදිස්සියේ විසිරෙව්වේ? සතියක් දෙකක් ගියා නම් අද ඔය දැන් පත්වෙච්ච අයට වීගන යන ප්‍රශ්නයට ඒගොල්ලොන්ට දැඩි සීග්‍රයකින් මූණ දෙන්න සිද්ධ වෙන විත්තිය ඒගොල්ලෝ දැනගෙන හිටියා. මොකද කියපු බොරු කොච්චරද කිව්වොත් මේක මීට වැඩි අල්ලන් ඉන්න බැහැයි කියලා ඒගොල්ලෝ දැනන් හිටියා. අද ඔක්කොම තිබිච්ච දීපු බොරොන්දු ටික අමතක කරලා දාලා රට ගොඩගන්නේ කොහමද? රටේ ආර්ථිකය කොහමද ගොඩගන්නේ? මොකද්ද දුප්පත්කමට තියෙන සැලැස්ම? මේවා මොකුත් කියන්නේ නැතුව ආණ්ඩුව විසිරෝපු මිනිස්සු අද සුද්ධ කිරිල්ලක් ගැන කතා කරනවා. දැන් ලොකුම දේ තමයි හොරු අල්ලන එකයි පාර්ලිමේන්තුව සුද්ධ කරන එකයි. අනේ සුද්ධ කරාට කමන්නේ ගරු ජනාධිපතිතුමනි, හැබැයි අපි ඔබතුමාට කියනවා ඒ සුද්ධ කිරිල්ලත් අර 2011 තිස්ස මහා රාමේ ප්‍රාදේශීය සභාවට කරපු වැඩේ රටේ පාර්ලිමේන්තුවට කරන්න එපයි කියලා. මේක තමයි යථාර්ථය. අපි මූණ දෙන්න ඕනේ. කිසිම පළබුරුද්දක් නැති, අත්දැකීමක් නැති, කුහකකම වෛරය සහ පලිගැනීමේ චේතනාව තියෙන කොටසක් අද පාර්ලිමේන්තුවට ගහලා රටක් ගොඩනගන්න හදනවා මිත්‍රවරුනි. අපිට මේකට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ කුඩාම කැබිනට් මණ්ඩලේ රට ගොඩ දානවා. අපි දැක්ක ගිය අවුරුද්දේ අර එක පුද්ගලෙක් එයාට බදු ටික යාගේ ප්‍රමාණයට බදු ගෙවන්න කියලා නියම කරපුවාම උසාවි දාලා උසාවියෙන් කාර්යයක් දුන්නා. අවුරුද්දක කාර්යයක් තුල බදු ටික ගෙවලා උසාවියට දැනුවත් කරන්න කියලා. නමුත් එතුමට ගෙවන්න බැරි වෙච්ච නිසා අල්ලලා හිරදඬුවමක් දුන්නා අර්ජුන ඇරෝසියස් කියන පුද්ගලයාට.
දැන් කියන හොරු ඇල්ලුවලු. මේක තමයි මේ ගෙනියන මතය. මේ නොයෙකුත් විදියට කෑලි එකතු කරලා හදපු වාහන ටික අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. මේවා සාමාන්‍ය රාජකාරි මට්ටමින් කෙරීගෙන යන දේවල්. හැබැයි හිටපු දේශපාලඥයන්ගේ දේවල් අල්ලලා ඒවා පෙන්නලා කියනවා මෙන්න මේ වැල්ලුව කියලායි අනිත් අයගෙත් ඒවා පෙන්වන්නකෝ. ඉතින් මේක තමයි මේ බොරුව. මේ අර දවස් හතරෙන් ආණ්ඩුව විසිරුවලා කිසිම විදියකට පාර්ලිමේන්තුවෙන් රටට තියෙන තමන්ගේ සැලැස්ම මොකද්ද කියලා කියන්නේ නැතුව මොකද සැලැස්මක් තිබුණේ නැහැ. එයා දැනන් හිටියෙත් නැහැ එයා දිනනවද කියලා. මෙන්න මේ කාරණය තමයි අපි සියලු දෙනාම හොඳට කල්පනා කරන්න ඕනේ. අර කිව්වා වගේ මටත් කීප දෙනෙක් ඊයේ පෙරේද නායකත්වය දීලා අපේ දිස්ත්‍රික්කවල මාලිමාවට වැඩ කරව සමහර අය කියනවා මාසෙන් අපිට නම් ඇති වුණා කියලා. මාසෙන් නෙමෙයි මම ඒගොල්ලොන්ට කියන්නේ. අනුර කුමාර දිසානායක මහත්තයා කිව්වා අවුරුදු එකහමාරෙන් එයා බලන අවුරුදු එකහමාරක් කියලා. හැබැයි එදා උද්ඝෝෂණ කරපු අය වැඩ වර්ජන රැල්ල සංවිධානය කරපු අය අද ඇඟිල්ල මෙහෙම කළා රටේ පොලිසියට නියෝග කරනවා. අනිත් පැත්තේ මාධ්‍ය ආයතනවලට නියෝග කරනවා. මේගොල්ලෝ අද පුදුම විදියට ඒගොල්ලන්ගේ බලය ඒගොල්ලොන්ට දරා ගන්න බැරුව අද හිතාගෙන ඉන්නේ සදාකාලිකවම ඒගොල්ලොන්ට බලයක් ලැබුණා කියලා. හොඳට මතක තියාගන්න ඕනේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා, මතක තියාගන්න ඔයිට වැඩිය මහා ලොකු ඡන්දවලින් ජයග්‍රහණය කළා තුනෙන් දෙකක් බලයක් අරගෙන රටේ ව්‍යවස්ථාව හිටන් වෙනස් කරපු උදවිය කොහොමද පස්ස කාලේ මූණ දුන්නේ කියන එක හොඳට මතක තියාගෙන වැඩ කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මේ පත් වෙච්ච උදවියට මැතිවරණ ජයග්‍රහණයක් පාර්ලිමේන්තු සුද්ධ කරන්න නෙමෙයි, අර තමන් බාරගත්ත වගකීම රටේ ජනතාවගේ ප්‍රශ්න එමටයි. අද ඒ ගැන කිසිම කතාවක් නැතුව අපේ කාලේ පොල් ගෙඩිය 140ට ගියා නම් බලන්න තිබ්බ සෙල්ලම. එහෙම නැත්නම් හාල් 250ට ගියා නම් බලන්න තිබුණ සෙල්ලම. අද මේව අමතක කරලා දාලා තියෙනවා. මේ රටේ මේ අහිංසක මිනිස්සු ලක්ෂ 220ක් මේ මූණ දීලා තියෙන මේ තත්ත්වෙන් මුදවගන්න තමුන්නාසේලගේ වැඩපිළිවෙල වේදිකාවට ඇවිල්ලා කියන්න මේ හොරුකම අල්ලන ඒවා මේවා ඔක්කොම අපි දන්නවා මොනතරම් මිනිස්සු අන්දන්න රටේ ජනතාව අන්දන්න එහෙම නැත්තම් බොරු මතයක් රටේ හදන්න මිනිස්සුන්ගේ අවධානය වෙන පැත්තකට ගන්න කරන කතා කියන එක අපි හොඳට දන්නවා. එහෙමනම් මේ කළුතර දිස්ත්‍රික්කේ ඔබට අර අපේ නන්දන ගුණතිරක අපේක්ෂකතුමා කිව්වා ඉදිරිපත් කරපු හොඳම කණ්ඩායමක් කියලා. එහෙමනම් මේ සියලු දෙනාගේම දක්ෂකම් ඒ වගේම කැපවීම මහන්සිය ඒගොල්ලන්ගේ ඍජු බව කෙලින් හිටගෙන ඉන්න එක ගැන හොඳට සලකලා බලලා කළුතරින් වැඩිම ප්‍රමාණයක් ගෑස් සිලින්ඩරෙන් පාර්ලිමේන්තුවට යන්න ඔබ ඒ වගකීම බාර අරගෙන කටයුතු කරන්නේ කියලා ඉල්ලා සිටිමින් සියලු දෙනාටම ජය වේවායි ප්‍රාර්ථනා කරමි. දිනාපු යකඩ කෑලි තහඩු කෑලි පරණ හට්ටි පරණ මුට්ටි ඔව් ඔව් ඒව නෙමෙයි වටින දෙයක් විකුණ ගන්න වටිනම තැන dasathamaga.lk නැති දෙයක් නැති තැනක් දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.